ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ පළවෙනි එක්දින තරඟ දෙකම කාසිවාසී ජය ගන්න සමත් වුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක. සාමාන්‍ය මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට වඩා වාසි දෙන ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාසිවාසී දිනපු ගමන් දසුන් දෙපාරක් නොහිතා මුලින් පන්දුවට පහර දුන්නා. ඒ තරඟ දෙකම ජය ගන්න සමත් වුණේ දෙවැනිහට පන්දුවට පහර දුන්නු ඉන්දියා කණ්ඩායම. හැබැයි දෙවැනි තරඟේ නම් ඉන්දියාව දිනන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සිදුණු අඩුපාඩු නිසා. නැත්තම් ඒ තරඟේ ශ්‍රී ලංකාවට ජය ගන්න ඕනෑ තරම් අවස්ථාවක් තිබුණා. කොහොම හරි දෙවැනි තරඟේ දෙවැනිහට පහර දීලා එල්ලුණු පීඩනයත් එක්ක තුන්වෙනි තරඟේ කාසිවාසී දිනාගත් ඉන්දියා නායකයා කාසිවාසී ජය ගැනීම තරඟයක් දිනුවා වගේ සැමරුවා. කාසිවාසී දිනුවා කියලා තමන්ගේ කණ්ඩායමට දිනපු වෙලාවෙම හරි සතුටෙන් පණිවිඩය දීපු දවාන්ට තරඟේ අවසානයේ උනේ පළවෙනි තරඟ දෙකේ දසුන් තුනා වගේ කාසිවාසී විතරක් දිනපු නායකයෙක් වෙන්න. ඉන්දියාවේ විචාරකයෝ මුල් තරඟ දෙකේදී කිව්වා වගේ මුලින් ඉන්දියාව ලකුණු ගත්තා නම් විශාල ලකුණු ගානකට යනවා කියන බලාපොරොත්තුවත් එක්ක පිටියට ආපු ඉන්දියා කණ්ඩායම වේගයෙන් පන්දුවට පහර දෙන්න සමත් වුණත් දිකු ඉනිම් ක්‍රීඩා කරන්න දෙන්නේ නැතුව ඉන්දියා ප්‍රතිකරුව ඉක්මනින් ක්‍රීඩාගාරයට යවපු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායමම ලකුණු 225කදී දමා ගන්න සමත් වෙනවා. මුලින් පන්දයවන් වුන් නිසා වැඩිපුර දඟ පන්දයවන්නන් කණ්ඩායමට අරගත් එක පාඩුවක් වෙයි කියලා මුලදී හිතුණත් වැසි වැටීමත් එක්ක ඉන්දියාව ඉනිමේ දෙවෙනි කොටස විදුලි ආලෝකයටත් සෙල්ලම් කරද්දී අපේ දඟ පන්දයවන් වුන් ඉන්දියා ප්‍රතිකරුවන් දමනය කරපු විදිය දැක්කම හිතුනේ දෙවෙනි තරගයටත් ප්‍රවීණ අකිල දෙන්න හිටියනම් තරගේ වෙනස් වෙන්න තිබුණා කියලා. ඉන්දියා කණ්ඩායමේ කිසිම ප්‍රතිකරුවෙක් ලකුණු 50 සීමාවට එන්න නොදී තියාගන්න ශ්‍රී ලංකා පන්දයවන් වුන් සමත් වීමත් ලොකු ජයග්‍රහණයක්. පාතිව් ෂෝ, සූර්ය කුමාර්, සංජු සැම්සන් ලකුණු 40 සීමාවේ නතර වෙද්දී ශ්‍රී ලංකා राजपक्ष चेतन सकारिया තරගයේ බීරිය බවට පත් වෙන්නේ අවිෂ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පරාද වුණත් මේ තරගාවලියේ සෙල්ලම් කළ විදිහ එක්ක නැවතත් සටන්කාමී ක්‍රිකට් කණ්ඩායමක් විදිහට අපි ඉස්සරහට ඒ කියන බලාපොරොත්තුව දෙන්න මේ තරුණ කණ්ඩායම සමත් වීම නම් ගොඩක්ම වටින කරුණක්. මේන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.